वांचेल माध्य केंद्रे अध्यापनिक अंशे साडंबर इदिरिपत् किरीमक बजरिगा नमिन हंदुन्ननु लबन्ने गिरा वर्गयट अयत् सुरतलयट एति करनु लबन पक्षी वर्गयकि ऑस्ट्रेलियाव निज भूमिय करगत् मेम पक्षिया पलमुवेन ब्रितान्यायट गेनेनु लबन्ने देनट वर्ष 160कट पमन पेरदी मेवन विट मौन लोव पुरा प्रचलितव सिटिनवा සියු දිගින් දැනුම රැගෙන සියු දිගට දැනුම බෙදෙන විශ්ව තරණයටම කැප වූ විශ්ව යාත්‍රා ඕස්ට්‍රේලියානු විරලබඩ වනගත පෙදෙස්වල දක්නට ලැබෙන මොවුන් සුරතලයට ඇති කිරීමට මිනිසුන් පෙළඹී ඇත්තේ ඔවුන්ට ඇති කතා කිරීමේ හැකියාව නිසායි එසේම तम स्वामिया समग मित्रशीलीव हसरीमट बजरिगाट एति हेकियावद विशेषाय तमा जीवत्वन परिसरयावट एतिवन शब्द हंदुना गेनीमत एवा अनुकरणे किरीमटत ओट सुविशेषी हेकियावक पवतिनवा मौंट एति तवत विशेषयक वन्ने पेनिरस कैमट आशावक देख्वीमाय तमा इतिकारुवन कैम कमें सिटिन मेसमत सिटिमीन आयतिकारुवन नतिन कैम कैमट द मौं कैमती මෙම පක්ෂීන් විවිධ වර්ණයෙන් යුක්ත අතර සමහරුන් මවුන් ලව්බර්ඩ් ලෙස හඳුන්වනවා. නමුත් ලව්බර්ඩ් ලෙස බජිරිකා පක්ෂීන් හැඳින්වීම නිවැරදි නොවේ. ලව්බර්ඩ් යනු ගිරා වර්ගයක කුඩා පක්ෂීන් ලෙස හැඳින්විය හැකි. බජිරිකා පක්ෂීන් පළමු වරට එංගලන්තයට රැගෙන විත් ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1866 දී ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ඇති නාවිකයන් පිරිසක් විසින්. මෙම පක්ෂියාගේ හිසේ සිට වලිගයේ අග දක්වා දිග අඟල් 9ක පමණ දිගින් යුක්තයි. මවුන්ට කතා කිරීමට ඉගැන්වීම ඉතා පහසු නමුත් ඒ සඳහා සෑහෙන ඉවසීමක් අවශ්‍ය වෙනවා. කතා කිරීම ඉගැන්වීම ආරම්භ කළ විට පක්ෂියා රඳවා සිටින කාමරයේ ඇතුළත වෙනත් ශබ්ද හෝ එහා මෙහා යාමී මාන්දිය සිදු නොකළ යුතු වෙනවා. එසේ වූ විට ඔවුන් වහා සිය අවධානය ඒ වෙත යොමු කිරීමට උත්සුක වෙනවා. කතා කිරීමට ඉගැන්වීමේදී පළමුවෙන් සිහින් අයුරින් ශබ්ද නගමින් වචන සඳහා ඔවුන් පුහුණු කළ යුතුය. මේ ඔබ නරඹන්නේ වන්සෙල් මාධ්‍ය කේන්ද්‍රයේ විශ්ව යාත්‍රා වැඩසටහන් පෙළයි. අපව පහතින් නැති සීනුව ඔබ subscribe කරන්න. ඔබගේ අදහස් පහතින් ලියන්න. මේ පක්ෂීන්ට වචන ඉගැන්වීමේදී වාක්‍ය කොටස් නිසි ලෙස ගලපා ඉගැන්විය යුතුය. නැතහොත් ඔවුන් කිසිම තේරුමක් නැති වචන තොගයක්ම කීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් 2001 දී කැනඩාවේ ඇතිකරුන් ලැබූ වික්ටර් නැමැති මේ වර්ගයේ පක්ෂියෙන් අනාවැකි ප්‍රකාශ කළ බවට ප්‍රසිද්ධියට පත් වුණා. පක්ෂියා විසින් කතා කර ඇති කතාව පටිගත කොට ඇති අතර එම හඬපටය විශේෂ විමර්ශනයකටද බඳුන් වී තිබෙනවා. දැනුම සයුරින් දෝතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවන තුරු අපෝ subscribe කොට සමාජිකයෙකු වන්න.